සුබ දසනක් සියලු දෙනාටම. මම තිලින අලහකෝන් ජනමාධ්‍ය සාමූහිකයේ මාධ්‍ය සංවිධානය නියෝජනය කරමින් අද දවසේ අදහස් දක්වන්නේ විශේෂම කාරණාව තමයි. අද දවසේ අපි මේ අදහස් දක්වන්න විශේෂ මාධ්‍ය හමුවක් කැඳවලම තියෙන්නේ. අපේ අපිත් එක්ක ඉන්න අපේ මාධ්‍යවේදියෙක් පුරවැසියන්ට යම් විදිහකට අසාධාරණයක් සිදු වෙන අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපි දන්න විදිහට මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අපි හැමෝම පුරවැසියන්ට යම් කිසි අකටයුත්තක් සිදු වෙන අවස්ථාවේදී ඒ වෙනුවෙන් පෙනී හිටිනවා, මැදිහත් වෙනවා, ඒ වෙනුවෙන් කතා කරනවා. එතකොට එහෙම පෙනී හිටලා මැදිහත් වෙලා කතා කරපු අවස්ථාවක් තමයි අපේ කල්පගුරු රත්න කියන මාධ්‍යවේදියා, ඔහු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීක සහ මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරනවා. එතකොට BMICH එකේදී මේ දවස්වල පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය, එතකොට මේ පොත් ප්‍රදර්ශනයේදී ඇතිවෙච්ච සිද්ධියක් නිසා ඔහුව අත්අඩංගුවට අරගෙන ඔහුට ඉතාමත් අමානුෂික විදිහට යම් විදිහකට පීඩාවට පත් කරමින් පොලිසිය විසින් ඔහුට හිරිහැර කරමින් ඔහු අත්අඩංගුවේ තබා ගැනීම සම්බන්ධයෙන් තමයි විශේෂ මාධ්‍ය හමුව කැඳවන්නේ. විශේෂම කාරණාව තමයි මේ සිද්ධියට මුහුණ දීලා තියෙනකොට මේ සිද්ධිය සාමාන්‍යයෙන් අපි යම් විදිහකට විස්තර කරොත් එහෙම ජාත්‍යන්තර පොත් ප්‍රකාශනයේ වෙලාවේදී සරසවි පොත් ප්‍රකාශකයින්ගේ කුටියක සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒ මම අපි දන්නවා ඒ කුටි වලට සමහරවිට පිටින් සමහර ආරක්ෂකයින් අරගෙන තියෙනවා බවුන්සර්ලා. එතකොට ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලන්ව තබාගෙන තිබෙනවා ආරක්ෂාව සඳහා. එතකොට ඒ ආරක්ෂක නිලධාරියෙක් විසින් ඒ අවස්ථාවේදී ඒ ප්‍රකාශන කුටියට පොත් මිල දී ගන්නාපු යුවලකට යම් විදියකට බහින් බස් වීමකදී පස්සෙන් පසුපසින් ගිහිල්ලා පහර දීලා තිනා. මම දන්න විදියට පහර දීලා තියෙන ගලකින් ඔළුවට, ඔහුගේ ඔළුව ස්තුවාල වෙලා ඒ රූප දර්ශනත් කල්ප අපිට පේන්න සලස්වනවා. එතකොට ඒ හරහා ඔළුව තුවාල වෙලා ලේ ඇවිල්ලා ඔහු ඉතාමත් යම් විදියකට අපහසුතාවයකට පත් වෙලා තියෙන අසෞගේ බිරිඳටත් පහර දීලා තියෙනවා. එතකොට යම් විදිහකට මෙවැනි අවස්ථාවකදී මාධ්‍යවේදියේ කැසිරෙන යුතු ආකාරයට කල්ප හැසිරීලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඔහු තමන්ගේ අතේ දින ජංගම දුරකථනයේ මේ සිද්ධිය සම්පූර්ණයෙන් වාර්තා කරනවා. එතකොට ඒ අවස්ථාවේදී ඒ අර පොත් මිලදී ගන්න පැමිණි පාඨකයාට ඒ පාරිභෝගිකයාට සිද්ධ වෙච්ච අසාධාරණය ඔහු වාර්තා කරනවා. ඔහු වාර්තා කරන ගමන්ම ඔහු ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න කියන ඒ අවස්ථාවේදී සිද්ධ කණ්ඩායම් වලට කියන, විශේෂයෙන්ම එම කුටිය හිටපු සේවකයන්ට, ඊට අමතරව ආරක්ෂකංශ එතන බාර හිටපු පොලිසියේ නිලධාරියාට ඇතුළු ඒ අවට ඉන්න අයගෙන ඔහු ඉල්ලීමක් කරනවා මාධ්‍යවේදියෙක් විදියට. කරුණාකරලා මේක අසාධාරණයක්, මේ මිනිස්සුන්ට වෙලා තියෙන අසාධාරණයට මැදහත් වෙලා සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. එතෙන්දී අපිට පේනවා ඊළඟ කාරණේ තමයි මේ පහර දුන්නු පුද්ගලයා ආරක්ෂාවට හිටපු පුද්ගලයාව පිටමන් කරන්න උත්සාහ කරනවා හිමින්සැරේ. එතකොට එතනදිත් කල්ප මැදහත් වෙලා කියනවා කරුණාකරලා ඔහු යවන්න එපා, ඔහු අත්අඩංගුවට ගන්න කියන කාරණා. නීති හරියට ක්‍රියාත්මක කර අපේ රටේ තියෙන බලපතලම කාරණාව නීතිය. එතකොට මෙතනදිත් අපිට පේනවා අපි නවරජයක් ඇවිල්ලත් බලාපොරොත්තු වෙනකොට නීතිය වැරදි විදිහට ප්‍රොෆෙෂන් ටෙරේව වෙනකොට ඔහු මාධ්‍යවේදී විදිහට මැදහත් වෙලා ඔහු අත්අඩංගුවට ගන්න කියන කාරණේ තියෙනවා. එතකොට තමයි අපිට පේන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව බාර වෙලා ඉන්න CI නියෝමාල් කියන නිලධාරිය එතනට එන්නේ. එතකොට CI නියෝමාල් කියන නිලධාරිය එතනට ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔහු එතනට ඇවිල්ලා ඔහු රාජකාරී කරනකොට අපි රාජකාරී කෙනෙක් උගන්වන්න යන්නේ නැහැ. නමුත් ඔහු මේ වෙලාවේ බලන්න ඕනේ සිද්ධියේ පීඩාවට විඳිත භාවයට පත් වෙච්ච විඳිතයා වෙනුවෙන් තමයි පෙනී හිටින්න ඕනේ. හැබැයි ඔහු පෙනී හිටින්නේ අර පහර දුන්න පුද්ගලයින් වෙනුවෙන්. ඊළඟට ඔහු මාධ්‍යවේදියාව වළක්වනවා ඒ රූපගත කිරීම සම්බන්ධයෙන්. අද බිමල් අද මේ අද අපේ කල්ප සහෝදරයා ඒ වාර්තාව ඒ තමන්ගේ කැමරාවෙන් දුරකථනයෙන් එක වාර්තා නොකළා නම් ඒ සිද්ධිය තවත් එක හුදකලා පුරවැසියට සිද්ධ වෙච්ච සිද්ධියක් බවට පත් වෙන්න ඉඩ තිබුණා. නමුත් කල්පයක වාර්තා කරපු නිසා තමයි අද අපි හැමෝම දන්නේ එතන බරපතල සිද්ධියක් ඒ ස්ථානයේ සිද්ධ වුණයි කියන කාරණේ. එතකොට ඔහු වාර්තා කරන එක, ඔහු ඒ කැමරා කරන එක නවත්තන්න කියන එක සහ ඔහුගේ හැඳුනුම්පත ඉල්ලලා සිටිනවා. ඊළඟට හැඳුනුම්පත බලලා කියන මේකේ ඩේට් එක එක්ස්පයර්. දැන් මට කියන්න තියෙන්නේ කල්පගේ හැඳුනුම්පතේ ඩේට් එක නෙමෙයි එක්ස්පයර් වෙලා තියෙන්නේ, අර නිලධාරියා එක්ස්පයර් වෙච්ච නිලධාරියා. අපේ රටේ පොලිසිය ඉන්නවා මේ වගේ එක්ස්පයර් වෙච්ච නිලධාරීන් අති විශාල ප්‍රමාණයක්. මේ වන විට ඒගොල්ලන්ව යම් විදියකට පුනරුත්ථාපනය කරන්න ඕන තත්ත්වයකට පත් කරලා තියෙන නිලධාරීන්. එතකොට කොහෙවත් ලංකාවේ නීතිය ඇතුලේ නැහැ. අපි මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරී විදියට දන්නවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද හැඳුනුම්පතක් තිබිය යුතුයි හැම මාධ්‍යවේදියෙක්ටම කියන කාරණාව නැහැ. ලංකාවේ මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගණනාවක් ඉන්නවා. එතකොට ඔවුන්ට හැකියාව තිබෙනවා තමන්ගේ දුරකථනය හෝ කැමරාව හෝ අරගෙන එහෙම නැත්නම් පෑනා හරි මෙහෙවල තමන්ගේ වාර්තාකරණයේ යෙදෙන්න කිසිම ගැටලුවක් නැතුව තමන් ඉන්න ආයතනයේ හැඳුනුම්පතක් පෙන්නලා ආ තමන් මාධ්‍යවේදියෙක් කියලා ඔප්පු කරන්න. ඊට අමතරව මේ රටේ පුරවැසියන්ට ව්‍යවස්ථාවෙන් හිමි වෙනවා
පුරවේශයන් විදිහට යම් විදිහ අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒ අසාධාරණේ වාර්තා කරන්න, පටිගත කරන්න, ඒ සම්බන්ධයෙන් කතා කරන්න, විවේචනය කරන්න සහ අදහස් දක්වන්න. එතකොට මේ දෙක කරුණු කොටගෙන කල්පට කිසිම අවස්ථාවක බාධාවක් කරන්නේ නිලධාරියාට හැකියාවක් නැහැ. නමුත් ඔහු බාධා කරනවා, ඔහු හැඳුනුම්පත ගැන ප්‍රශ්න කරනවා, ඔහු කියනවා ඔබ මාධ්‍යවේදියෙක් නෙමෙයි කියන කාරණේ දීලා ඔහුට ඒ වෙලාවේ ඇති වෙන බරපතලම කාරණාව අර පහර දීලා විඳිත භාවයට පත් වෙච්ච ප්‍රයත් වාල ලැබලා ලේ ගලන මිනිස්සයා සම්බන්ධයෙන් නෙමෙයි. අර ඒක වාර්තා කරන මාධ්‍යවේදියාගේ වාර්තා කරනේ නවත්තන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මේක බරපතල කාරණාවක්. එතකොට අපි මේ නව රජියක් ආවේ මේ අපේ රටේ නීතියේ ආධිපත්‍ය රූල් ඔෆ් ලෝ එක බිඳ වැටලා තියෙනවා, නීති ආධිපත්‍ය බිඳ වැටලා තියෙනවා. අපි මේ නව රජයෙන් ආපු ගමන් හැම වෙලෙම බලාපොරොත්තු වෙච්ච කාරණාවක් තමයි නීතිය ස්ථාපිත කරන්න. ඊ අපි දැක්කා විශේෂයෙන්ම කටුව පිටියට ජනාධිපතිවරයා ගිය අවස්ථාවේදී එතන වින්දිතේ කතා කරලා තියෙනවා අපේ රටේ නීතිය කඩන් කරලා ජනාධිපතිතුමනි ඒක තමයි අපිට නැවත ස්ථාපිත කරන්න අවශ්‍යම දේ කියන කාරණේ. පාස්තු බෝම්බ ප්‍රහාරය වෙනින් අවුරුදු 5ක් තිස්සේ සටන් කරන ඒ කණ්ඩායමේ ඉන්න කෙනෙක් විදිහට මම මතක අවුරුදු 5ක් තිස්සේ මේක මතක කරනවා. පාස්තු බෝම්බ ප්‍රහාරය වෙනින් අපේ රටේ කඩන් වැටිච්ච ජාතික ආරක්ෂාව සහ විඳ වැටලා තියෙන නීතිය නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුයි කියන කාරණේ අපි හැමදාම කියනවා. මේ ඉන්න සමහර නිලධාරීන්, බුද්ධිංශ නිලධාරීන්, හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් මේ අති බහත් මහත් කණ්ඩායමක් නීතිය වැරදි විදිහට අද වෙන විදිහට අර්ථකථනය කරමින් ඒක වැරදි විදිහට එක එකට ඕන විදිහට මෙහෙවමින් සිටිනවා. අපි කියන්නේ මේ වර්තමාන රජයට මේකද අපි රජයට දොස් කියන්නේ නැහැ. ඒක පැහැදිලිව කියන්නේ මේක රජය හෝ ජනාධිපතිවරයා හෝ ජනමාධ්‍ය අමතිවරයා හෝ ප්‍රෝත්ති මේ වෙනත් ආරක්ෂක අංශ බාර මේ කිසිම කෙනෙකුට අපි මේකට චෝදනා කරන්නේ. මේක මේ අපේ රටේ මේ පහුගිය අවුරුදු 10 15 පුර ඇති වෙච්ච මජර සිස්ටම් එකේ එක කොටසක් පමණයි. එතකොට යම් විදියකට නීතිය කොහොමද පුරවැසියා වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ, මාධ්‍යවේදීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ මොකද්ද අපි කරන්න ඕනේ කියන කාරණාවේ අනවබෝධයෙන් ඉන්න නිලධාරීන් රැසක් තාමත් අපේ මේ නීති පද්ධතිය ඇතුළේ ඉන්නවා. අපි ඒක නැවත උඩු යටිකුරු කුරු කළ යුතුයි කියන කාරණාව තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අපි කියන්නේ පළවෙනි දේ පරීක්ෂණයක් අවශ්‍යයි. පළවෙනි දේ පරීක්ෂණයක් අවශ්‍යයි. ඇයි මේ මාධ්‍යවේදියාට මේ විදිහට හිරිහැර කරමින් මේකට මාධ්‍යකරණයට බාධා කරමින් ඔහු අත්අඩංගුවට ගත්තේ ඇයි කියන කාරණේ. මේ හැම මාධ්‍යවේදියෙක්ටම ඉස්සරහදී මේ වගේ නිලධාරීන්ගෙන් මේක වෙන්න පුළුවන්. මාධ්‍ය ආයතන වල වේවා, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වේවා හැමෝටම. එතකොට අපි කියන්නේ අන්න ඒක අපි නම ජනමාධ්‍ය යුගයක් කියලා මැතිවරණයට කලින් වෙනම යෝජනාවලියක් එළිදැක්වෙත් අපිට නිදහසේ මාධ්‍යකරණය කරන්න පුළුවන් පරිසරයක් හදන්න කියලා මේ රජයෙන් ඉල්ලන්නේ. එතකොට ඒක තමයි නැවතත් රජයට මතක් කරන්නේ. අපි රජයට ඇගිලි දික් කරන්නේ නැහැ. හැබැයි රජයට මතක් කරනවා මේ වගේ තාමත් පිස්සු බල්ලු තැන් තැන් වල ඉන්නා වැරදි විදිහට නීති අර්ථකථනය කරමින් අවභාවිතා කරන ඒ අයව බැඳලා දාන්න යම් වැඩපිළිවෙලක් මේ ලංකාවේ නීති පද්ධතිය ඇතුළේ පොලිසිය හමුදා බුද්ධිංශ ඇතුළේ තිබිය යුතුයි. ඒ නැවත නීතිය ප්‍රතිස්ථාපනය කළ යුතුයි. ඒක තමයි අපි පාස්කු බෝම්බ ප්‍රහාරයේ සටනේදී හැම වෙලෙම ඉල්ලපු කාරණේ. ඒක ඉක්මනට පටන් ගත යුතුයි කියන කාරණේ අපි විශ්වාස කරනවා. ඊළඟට මෙතනදී අපි ආරක්ෂක අංශවලින් නිලධාරීන්ගෙන් ඉල්ලන කරුණාකරලා මේකට පරීක්ෂණයක් පවත්වන්න, වැඩිකාර නිලධාරියාට ඒ සම්බන්ධයෙන් යම් විදියකට දඬුවමක් ලබා දෙන්න. මොකද අපි දන්නවා ඔయిత කලින් අපි සටන් කළා කෙහෙලියව ඇතුළට දාන්න කියන සටන ගෙනිච්චා. ඔය කුරුඳුවත්ත පොලිසියත් එක්කම තමයි මේ සටන ගෙනිච්චේ. පාරේ වීදි නාට්‍ය පෙන්නමින් බෝඩ් අල්ලමින් උසාවිය ළඟ අපි යම් විදියකට බෝඩ් අල්ලමින් ඔය කරගෙනකොට විරෝධය දැක්කෝ මිනිස්සුන් ගිහිල්ලා ඇතුළට දාන්න ගත්තා. හැබැයි අර මිනිස්සුන්ට බහල බේත් විකුණපු කෙහෙලිය වත්තනංගුවට ගන්න ඕනට උනන්දුවත් තිබුණේ අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ අන්න ඔය විදියට. ඒ වෙනුවෙන් හඬනගෙන මිනිස්සු ඇතුළට දානවා අපරාධකාරයව එළිය තියාගෙන. එතකොට අපි මේ මෙතනදි කියන්නේ මේ සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් අවශ්‍යයි. ඇයි කල්ප සහෝදරයව අත්අඩංගුවට අරගෙන මේ විදිහට පීඩාවට පත් කරේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඊළඟ කාරණේ තමයි මේ ජාත්‍යන්තර පොත් ප්‍රකාශ මේ ශ්‍රේණියේ සංගමයේ විසින් මේ පවත්වන පොත් ප්‍රදර්ශනයේ ඒ සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි ඒකට ඇත්තටම ආදරේ. මේ රටේ තියෙන මහත් සම්පතක් තමයි මේ පොත් ප්‍රදර්ශනය. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු පාඨකයෝ, පොත් ප්‍රකාශකයෝ, ලේඛකයෝ මේ සියලු දෙනාම එකට එකතු වෙලා මහා මංගල්‍යයක් විදිහට සමරන ස්ථානයක්. එතකොට මේකට කිසිම විදියකින් අපි දොස් කියන්නේ නැහැ. මේක සංවිධායකින්ට කිසිම විදියකින් දොස් කියන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ සරසවි බුක්ෂොප් එකේ ඒ පොත් කුටිය සහ ඒකේ හිමිකාරයවන එච්.ඩී. ප්‍රේමසිරි මහත්මයා. එතුමාට වචනයක්වත් කියන්නේ නැහැ. මොකද එතුමා බොහොම හොඳ මහත්මෙක් කියලා අපි දන්නවා. පොත් ප්‍රකාශකයෙක් විදිහට ලේඛකයින්ට පාඨකයින්ට බොහොම ගෞරවණීයව සැලකෙන, ඊට අමතරව ලංකාවේ සිංහල සිනමාවට අතින් වේදන් කරගෙන කට්ට කාගෙන පාඩු ලබාගෙන හොඳ චිත්‍රපට නිෂ්පාදනය කරන හොඳ මහත්මෙක් කියන එක අපි දන්නවා. හැබැයි ඔහු යටතේ හිටපු සේවකයෙක් දෙන්නේ කැසිරිච්ච විදිය පිළිබඳ ගැටලුවක් තියෙන එක එච්.ඩී. ප්‍රේමසිරි මහත්මයාටත් කැලලක් කියන එක අපි දන්නවා. සරසවි ප්‍රකාශකයින්ටත් කැලලක් කියලා දන්නවා. ඒ නිසා කරුණාකර එච්.ඩී. ප්‍රේමසිරි මහත්මයාටත් සරසවි ප්‍රකාශකයින්ටත් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න.
සේවකින් මේ වෙලාවේදී හැසිරෙන්න ඕනේ කොහොමද, පාඨකයව රැකගන්න ඕනේ, ඊට අමතරව පාරිභෝගිකයව රැකගන්න ඕනේ කොහොමද කියන කාරණා ඔවුන්ට කියලා දෙන මෙවැනි සිද්ධියකදී හැසිරෙන්න ඕන මානසික විදිය. පොත් ප්‍රකාශකයෝ කියන්නේම මානසික හැඟීම් තියෙන මිනිස්සු වලසක් ඒ හින්දා ඒක ඊළඟට පොත් ප්‍රකාශකින් සියලු දෙනාටම ඉල්ලනවා මේවැනි පොඩි පොඩි කුණු කළු පැල්ලම් මේ වගේ දැවැන්ත හොඳ වැඩකදී පුළුවන් තරම් අවම කරගන්න යම් විදිහකට ඊළඟ පාරවත් මේ යම් විදිහකට ක්‍රියාමාර්ග ගන්න. විශේෂයෙන්ම අපි හිතනවා ඔය බවුන්සර් එහෙම නැත්නම් එතන ආරක්ෂාව සම්බන්ධ හිටපු ඒ නිලධාරියාට යම් විදිහකට අනුග්‍රහයක් ලැබුණේ එක්ක ඔහුගේ ආරක්ෂකංශයේ යම් ඉහළ කෙනෙක්ගිට අයිති ආරක්ෂකංශයක් වෙන්න පුළුවන්. ඒ ආරක්ෂකංශයේ ලබාගත් ආරක්ෂක සිකියුරිටි සර්විස් එක කවුරු හරි අපැමති කෙනෙක් නැත්නම් මොකක් හරි බලයක් තියෙන කෙනෙක්ටයි තියෙන්නේ. ඒ තමයි පොලිසිය අර කකුල් ලෙව කාගෙන යන්නේ ඒ හිඳයි. නමුත් අපි විශ්වාස කරනවා ඒ හැමතැනදීම නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. මාධ්‍ය සංවිධානයක් විදිහට, මාධ්‍ය ක්‍රියාකාරීන් විදිහට, මාධ්‍ය වේදීන් විදිහට අපි මේ සිද්ධියට විරෝධය පළ කරනවා. නැවත මෙවැනි සිද්ධි රට ඇතුලේ සිද්ධ වෙන්න එපා. මොකද මේ රජයෙන් අපි බලාපොරොත්තු වෙනවා පහුගිය රජය වුණා වගේ මාධ්‍ය වේදීන්ව මර්ධනය කරන්න, අත්අඩංගුවට ගන්න, අනීතික විදියට ඔවුන්ට පීඩාවට පත් කරන එක වෙනුවට අපි බලාපොරොත්තු වෙන්නේ නිදහස් මාධ්‍ය යුගයක් කියන එක රජයට මතක් කරනවා. රජයටත් මේකේ වගකීමක් තියෙනවා. රජයට මේකට සම්බන්ධ නොවුනට යම් විදියකට මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඒ හින්දා අද දවසේ අපි මේ සම්බන්ධයෙන් බරපතල ලෙස අවධානය කරමින් මේ සිද්ධිය හුදකලා සිද්ධියක් කියලා හිතන්න එපා. හෙට දවසේ අනිත් පොත් ප්‍රකාශකයින්ට, අනිත් පාඨකයින්ට, අනිත් සියලු දෙනාටම මෙවැනි සිද්ධි ගොඩක් ඇති වෙන්න ගත්තොත් එීම මේ මෙවැනි ලස්සන උත්සවයක් අවර්ණවත් වෙන්න ඉඩ තියෙනවායි කියන කාරණේ මතක් කරනවා. ස්තුතියි. සම්බන්ධයෙන් සහ මේ සිද්ධිය වාර්තා වුණු මොහොතේ සිට මාධ්‍යවේදීන් විදිහට එකට එකතු වෙලා මේ අසාධාරණ වෙනුවෙන් පිණී සිටි ජනමාධ්‍ය සාමූහිකයේ තිලන අලහකෝන් මහතා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මේක රටේ ජනමාධ්‍යවේදීන් විතරක් මුහුණ දුන්න ප්‍රශ්නයක් කියලා ලඝු කරන්න එපා කියන කාරණාව කියනකොට මේක ඇත්තරම මේ රටේ පුරවැසියන් මුහුණ දුන්නු බරපතල ඛේද වාචකයක්. දැන් මෙතනදී මගේ මාධ්‍ය හැඳුනුම්පත ඔබ සිද්ධිය අහගෙන හිටියා. මෙතනදී මගේ මාධ්‍ය හැඳුනුම්පත ඉල්ලනවා. මම හැඳුනුම්පත ලබා දෙනවා. හැඳුනුම්පත කල්ලිකුත් වෙලා කියලා කියනවා. ඔව් මගේ හැඳුනුම්පත් කල්ලිකුත් වෙලා තියෙනවා. ඔහු මම මාධ්‍යවේදියේ කෘතිය මාධ්‍යවේදී කියලා ඔහුට දැනගන්නයි මම හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ. නමුත් එය ඒ මොහොතේ මාධ්‍ය හැඳුනුම්පත ඉල්ලිය යුතු අවස්ථාවක් නෙවෙයි. ඊට පස්සේ මගේ ජාතික හැඳුනුම්පත පවා ඔහුට ඉදිරිපත් කරනවා. මොකද ඒ ස්ථානයේ මාධ්‍යවේදීන්ට නැත්තම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍යවේදී හැඳුනුම්පත් නිකුත් කරපු මාධ්‍යවේදීන්ට පමණක් යා යුතු ස්ථානයක් කියලා සීමා කරපු ස්ථානයක් නෙමෙයි. ඒක පොදු ජනතාව ගැවසෙන ස්ථානයක්. ඒතකොට මේ ස්ථානයක සිදුවෙන ජනතාවට එරෙහි අපරාධයක්, කුරුබැසිකට එරෙහි අපරාධයක් වළක්වා ගැනීම සහ ඊට එරෙහිව හඬ නැගීමත් ඒක පුරවැසියෙකුට පැවරන අයිතිවාසිකම කාණ්ඩ ව්‍යවස්ථාවේ 28 3 ව්‍යවස්ථාව යටතේ බොහොම පැහැදිලිව දක්වා තිබෙනවා. අණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව යම්කිසි තමන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමත්, ඒ වගේම තමන් ඉදිරිපිටදී යම් පුරවැසියෙකුට අපහසුතාවක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමත් පුරවැසියන්ගේ කාර්යභාරය වන්නේ කියලා දක්වලා තියෙනවා. ඒකර ඒ අයිතිය ආරක්ෂා කිරීමට පුරවැසියෙක් විදිහට මට අයිතියක් තිබෙනවා. දැන් අනෙක් පැත්තෙන් ඔය සියලුම නිලධාරීන් ආයතන අධිකරණ මේ සියලුම දෙනා ආණ්ඩු ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාවට අනුව පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වෙන්නට ඕන. ඉතින් මේ රටේ ව්‍යවස්ථාපිත නීතියක් නැත්නම්, ව්‍යවස්ථාවක් නැත්නම් අපිට බල්ලු බලලු ගන්නට, තිරිසනු ගන්නට හැසිරෙන්න පුළුවන්. නමුත් අපි බොහොම හික්මිච්ච රටක් විදිහට කටයුතු කරනවා නම් මෙන්න මේ හික්මීම අපිට තියෙන්නට ඕන. එතකොට ප්‍රදර්ශන භූමියේ, මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ ප්‍රදර්ශන පැවැත්වෙන ප්‍රදර්ශන භූමියේදී පාරිභෝගිකයෙකුට, සරසවි ආයතනයට ආපු පාරිභෝගිකයෙකුට සහ ඔහුගේ බිරිඳට පහර දෙනවා නම් ඒ ආයතන නියෝජනය කරන සේවකයෙක්. දැන් මෙතනදී කියවෙනවා මේ පුද්ගලයා වෙනත් පිටත ආරක්ෂක සමාගමකින් සේවයට යොදාගත්ත බාහිර පුද්ගලයෙක් කියලා වෙන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා නියෝජනය කරන්නේ ඒ අවස්ථාවේදී සරසවි ආයතනය. ඒතර සරසවි ආයතන සේවකයන්ට වගකීමක් තිබෙනවා මේ පුද්ගලයා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්, මේ පුද්ගලයාගේ හැසිරීම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකින් පාරිභෝගිකයන්ට ප්‍රශ්නයක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් වග කියන්නේ. එතකොට මේ තත්වය, මේ වගකීම එහෙමම තියෙද්දී මේ බවුන්සර්වරයා, ඇත්තට මේ බුක් ෆෙයා වලට බවුන්සර්ස්ලා දාන්න, බුක් ෆෙයා කියලා කියන්නේ නයිට් ක්ලබ් එකක්වත් එහෙම නැත්නම් මේ හෝටල් එකක්වත් එහෙම තැනක් නෙවෙයිනේ. අපි දන්නේ නැහැ මේ මොකද්ද මේ පදනම කියලා. කොහොම හරි මේ පුද්ගලයා හැසිරිච්ච අප්‍රසන්න ආකාරයේ ස්ථානයේ හිටපු බොහෝ දෙනෙක් දැක්කා. ඒතර මේ තත්ත්වය, මේ ගැටුම ඇති වෙන්න කලින් පවා ඒ ස්ථානයේ හිටපු පොලිස් අධිකාරිය මං කිව්වා මේ පුද්ගලයාගේ හැසිරීම බොහොම අවධානම් සහගතයි කියලා මොහොතක් යන්න හම්බුන්නේ නැහැ. එළවගෙන ගිහිල්ලා වෝකි ටෝකි එකෙන් ගැහුවා අර පාරිභෝගිකයගේ ඔළුවට. ඉතින් මේ ලේගල්න තුවාල තියෙද්දිත්
මේක දැකලා මේක වළක්ව ගන්න කියලා ජනතාව පොලිසියට කියද්දි පොලිස් නිලධාරීන් ඇල් මරණ ස්වභාවයෙන් එතන කටයුතු කරන ආකාරය සියලු දෙනාම දැක්කා. දැන් මේකට සාක්ෂියක් ඕන සහ මේක වළක්ව ගන්න ඕන පුරවැසියෙක් විදිහට මට තියෙන වගකීම තමයි මට බෑනේ එතනට පැනලා ගහගන්න. මට තියෙන එකම දේ තමයි ජංගම දුරකථන අරගෙන වීඩියෝ කරන එක. ඒ කරන ගමන් මේ බැරද්ද කරන්න එපා කියන එක. එතකොට මේ තත්ත්වය පාලනය වෙනවා. ඉතින් මෙහෙම මම හැසිරෙනකොට මේ මගේ පුරවැසි වගකීම මම කරනකොට වණ්ඩාරනායක සම්මන් ශාලාවේ OIC නියෝමල් එතෙන්ට ඇවිල්ලා ඉතාම අශෝභනාකරණ මේ ගහගත්තා ඒ පැත්තක තුවාල කරුවෝ පැත්තක පහර දීමේ ඒ සිද්ධිය තවමත් ඇවිලෙමින් තිබෙනවා. මේ සියල්ල මෙහෙම තියෙද්දි ඔහු මගේ මාධ්‍ය හැඳුනුම්පත් ඉල්ලලා මට යම් ආකාරයක බලපෑමක් කරන ආකාරය අපි දැක්කා. ඉතින් ඒ සිද්ධියත් එක්ක මම ඔහුට පැහැදිලි කළා. මම මෙතන මාධ්‍යවේදියෙක් විතරක් නෙමෙයි මෙතන පුරවැසියෙක් කරුණාකරලා ඔය හැඳුනුම්පත් එක පැත්තට දාගෙන මගේ ජාතික හැඳුනුම්පත් අරගෙන ඔබ බලන්න කියලා. නමුත් ඔහු දිගින් දිගටම මාත් එක්ක ගැටුමක් ඇති කරගෙන හැසිරෙන ආකාරය ඔබ දැක්කා. ඉතින් මේ සියලු කාරණා ඇතුලේ අපිට පෙනුනේ මේ පොලිස් නිලධාරියා රටේ මූලික නීතිය මූලික අයිතිවාසිකම් පිළිබඳවත් අවබෝධයක් නොමැති පුද්ගලයෙක් කියන කාරණාව. අනිත් පැත්තෙන් සරසවි සේවකයන් තමන්ගේ ආයතනයට වෙන්න පුළුවන් කීර්තන අපිට වෙන්න පුළුවන් කැළල වහගන්න මේ පොලිස් නිලධාරියාව පාවිච්චි කරන ආකාරයක් අපි දැක්කා. ඒ වගේම අර පුද්ගලික ආරක්ෂක සමාගමත් යම් ආකාරයකින් ඔවුන්ගේ ඒ පහර දීම සිදුකළ පුද්ගලයා ආරක්ෂා කරගන්න කටයුතු කරන ආකාරය අපි දැක්කා. ඉතින් මේ ඉහළ තැන් දැක අපි කියන්නේ උස් තැන් දැක හැකිලෙන්නේ මිටි දැන් දෙක පුප්පන්නේ කියලා. මේ தත්ත්වය අපි නීතිය ආරක්ෂා කරන විදිහට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට උස උනත් එකයි මිටි උනත් එකයි අපිට ඕන නීතියේ සමානාත්මතාවය. ඉතින් මේ ආයතන ආරක්ෂා කරගන්න සිවිල් පුරවැසියන් වෙනම පැත්තකට තියලා මිරිකන්න පොලිස් නිලධාරියන්ට අවස්ථාව දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක මම අත්විඳා. ඊට පස්සේ මාව දීප්තකර දාගන්නේ මම සාමය කඩ කළා කියලා. එතකොට සාමය කඩ කිරීම කියන චෝදනාව කොහොම එල්ල වුණාද කියලා කියන්නේ මම දන්නේ නැහැ. මගේ හැඳුනුම්පත් දෙකක් බලහත්කාරයෙන් ඔහු රඟගෙන යනකොට මම කියනවා මගේ හැඳුනුම්පත් දෙක බලන් යනවනම් මට දෙන්න ලියවිල්ල. ඔබ සතු ඒක తీරව කියලා. ඔබට අයිතියක් නැහැ එහෙම අරගෙන යන්න කියලා. ඒත් ඔහු ඒක දෙන්න කියලා ප්‍රතික්ෂේප කරනවා. ඔහු මාව කුදලගෙන හරියට BMCH එකේ පොත් හොරෙක් වගේ මේ මම මාධ්‍යවේදියේ පුරවැසියෙක් වෙච්ච මම කුදලගෙන අරන් යනවා කුරුඳුවත්ත පොලිසියට. එහෙම ගිහිල්ලා අත්රෝමතික ආකාරයෙන් ඔහු මට චෝදනාවක් කියන්නේ නැතුව පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා නම් පැමිණිල්ලකරු කවුද කියලා කියන්නේ නැතුව චෝදනාව ප්‍රකාශ කිරීමකින් තොරව කියවන්නේ නැතුව පැහැදිලි කරන්නේ නැතුව ඔහු මාව අනීතික ආකාරයෙන් බලහත්කාරයෙන් සිරගත කරන්න කටයුතු කරනවා. පැය පහක් පහමාරක් මාව පොලිස් අත්අඩංගුවේ පැය තුනහමාරක් රසායන කාලයක් පොලිසියේ කුරුඳුවත් පොලිසියේ පොලිස් සිර කුටියෙත් තබන්න ඔහු කටයුතු කරනවා. මගේ කටයුතු ලියාගන්නෙත් පොලිස් සිර මැදිරියට දාලා කටයුතු ලියද්දිත් ඔහු බලපෑම් කරනවා. මේ මාධ්‍යවේදී දැන් මූ ආවනම් මෙතන මූ වැඩේ ආවනම් පොත් අරගෙන යන්න ඕන එනවා අපේ වැඩේ කරන්න. මම මේ පාර උගන්වනවා මේ මාධ්‍යවේදීන් කියනකොට හොඳ පාඩමක් ආදි වශයෙන් අනුම්පද කියනවත් මට ඇහෙනවා. දැන් ඔහු හිතුවා මේ අපිව මානසික වටලා මට ෂොට් එකක් ඔහු කියලා තියෙනවා එක තැනකදී මූට ෂොට් එකක් දෙනවා මම කියලා. දැන් අපි කොන්ද කෙලින් තියාගෙන පුරවැසි අයිති වෙනුවෙන් කතා කරනකොට යම් කිසි රටක පුරවැසියෙක් ඔහුට ෂොට් එක දෙන්න මුගේ කට වැඩි මට අයිතියක් නෑ මට මෙහෙම කතා කරන්න වගේ ඊගෝ එකකට එන්න පුළුවන් නේ පොලිස් නිලධාරියෙකුට. ඒක බරපතල ප්‍රශ්නයක්. ඉස්සර පොලිස් නිලධාරින් තේරුම් ගන්නට ඕන ප්‍රශ්නේ මොකක්ද, ගැටලුව තියෙන්නේ කොතනද, මම එතන කොන පාර්ශ්ව කරුවෙක්ද කියන කාරණාව පිළිබඳව පොලිස් නිලධාරියෝ ටක් ගාලා තමන්ගේ ඒ තමන්ගේ රාජකාරී අත්දැකීම් එක්ක සෙන්ස් වෙන්න ඕන, දැනෙන්න ඕන මොකද්ද මේ සිද්ධිය කියලා. එහෙම නැතුව තමන් හිතාගෙන ඇවිල්ලා තමන්ට වෙන කෙනෙක් කියන කරුණු කාරණා එක්ක ඇවිල්ලා කටයුතු කරන්න යාමෙන් මේ වගේ බරපතල අර්බුද වලට පොලිස් නිලධාරින් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මෙවැනි තත්ත්වයන් එක්ක සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම බරපතල ඛේදවාචකයකට සහ අප්‍රසන්නතාවයකට ජනතාවගේ ප්‍රතිවිරෝධතාවයකට ලක්වීම වළක්ව ගන්න බැරි වෙනවා. දැන් මේ වෙනකොට මාව අත්තරමඩ අරගෙන ඊට පස්සේ ඒ අත්තරමඩ ගත්තට පස්සේ කට උත්තරෙත් අරගෙන ඔක්කොම කරාට පස්සේ මම කිව්ව කාරණාව අවබෝධ වුණාට පස්සේ ඔහු සරසවියේ සේවකින් දිනක් පසුව ඉන අරගෙන ඇවිල්ලා මට විරුද්ධව පැමිණිල්ල දාගෙන තියෙනකල ආරංචි වෙනවා මම මේ ස්ථානයේ කලාකාරියව හැසිරුණා කියලා. කොහොම නමුත් ඔහු හිතුවේ නෑ මම වීඩියෝ කරපු වීඩියෝ එක මගේ ළඟ තියෙනවා කියලා. මම ඒ ගැටුම ඇති වුණු අවස්ථාවේ ඉඳලා මම බණ්ඩාරනායක සම්මන් ශාලා පරිශ්‍රයෙන් ඔවුන් ජීප් රථයකට දාගෙන එතනින් පිටත් වෙන අවස්ථාව දක්වාම සියලු සිදුවීම් මගේ ජංගම දුරකථනයේ පටිගත වී තිබුණා. ඒ නිසා ඔවුන්ට මේ සාක්ෂි වසන් කරන්නවත් කතාව විකෘති කරන්නත් පුළුවන් කමක් නැහැ. අද ඉතාම පැහැදිලිව මේ කාරණාව සිද්ධ වෙලා තියෙනවා. පොලිස් නිලධාරියා මොකද කරේ කියලා හැමෝටම බලාගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය ඇතුළේ අපිට කියන්න තියෙන්නේ රටේ ජනතාව තුල පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයක් තියෙනට ඕන. මම යම් කිසි ආකාරයකින් සිවිල් බලයක් නොතිබුණු පුද්ගලයෙක් වුණා නම් අද මම චූදිතයෙක් වෙලා සමහර විට වසර කිහිපයකට දරුවම් ලබන තත්ත්වයට පවා පත් වෙන්න ඉඩ තිබුණා.
නමුත් මට ඒ වෙලාවේ නීති සහාය ලැබුණු හින්දා මගේ මිත්‍රයෝ හිටපු හින්දා යම් කිසි ආකාරයකින් මගේ මාධ්‍ය භාවිතාව පිළිබඳව යම් ප්‍රසාදයක් සමහර තැන්වල තිබුණු නිසා මට හැකියාව ලැබෙනවා මාධ්‍යවේදියෙක් වීම නිසා මේ මේ ගැටලුවෙන් යම් කිසි ආකාරයකින් අත් මිදෙන්න. නමුත් පුද්ගලිකව අදාළ පොලිස් ප්‍රධාරියා මාගෙන් පරිගැනීමක් සිද්ධ කරනවා, මගේ බිරිඳ සහ මම දැඩි අපහසුතාවයට පත් කරනවා, මගේ මූලික අයිතිවාසිකම් ගණනාවක් ඔහු කුඩු කරලා දානවා, කඩලා දානවා. ඉතින් මේ සම්බන්ධයෙන් මම මාධ්‍යවේදියෙක් විදිහට, පුරවැසියෙක් විදිහට මූලික අයිතිවාසිකම් පෙත්සමක්, ඒ වගේම මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකට අදාළ මූලික ක්‍රියාමාර්ග අපි අරගෙන ඉවරයි මේ වෙනකොටත්. මට ආරංචි වෙන විදිහට පොලිසිය මට කෝල් එකක් කරනවා පසුගිය සෙනසුරාදා 12:45 විතර එන්න මේ සම්බන්ධයෙන් අපි විමර්ශනයක් කරනවා කියලා. 12:12 කාල විතර වගේ වෙද්දි මට කතා කරලා කියනවා නිලධාරියෙක් දෙක වෙද්දි එන්න කියලා. මම කියනවා මට එන්න විදියක් නැහැ, මම ටිකක් කොළඹින් දුර තැනක ඉන්නේ, මගේ නීතිචුණුන් එක්කයි මම එනවා නම් එන්න ඕනේ කියලා. ඉතින් මම නැතුව මේ කාරණාව විභාග කරලා තියෙනවා පාර්ශ්ව දෙකක් හෝ තුනක් ගෙනල්ලා, හෝ සරසවි ආයතනයත් පහර දුන් පුද්ගලයා, පහර කැමරල ලක්ුණු පුද්ගලයා. ඉතින් මේ පැමිණිල්ල විභාග කරලා යම් කිසි ආකාරකින් මට ආරංචි වෙන විදිහට කිව්වලු මේ ඔය දෙන්නම ඇරෙස් කරනවා, මේක සමතේට පත් කරගත්තේ නැත්නම් කියන කාරණාව කියලා. දැන් මේ වෙනකොට අර පහර කැමර ලක්ුණු පුද්ගලයා කොළඹ වල තියෙනවා, පැමිණිල්ල සමතේකට පත් කරගන්න තැනට. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද සිද්ධ වෙන්නේ කියලා. අපි නීතිය නවන්නවත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ තත්ත්වයක් එක්ක පොලිසියට ඕන දේවල් කරන්නවත්, පොලිසිය නිලධාරියුත් එක්ක ආගිව් කරගත්තාම උඹට දෙන්නම් ෂොට් එක කියලා ඕන විදිහට පැමිණිලි කුරුඩු ගාලා මිනිස්සුන්ගේ කූඩු වලට දාන්නවත් මේ රටේ පොලිස් වල ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. මොකද අපි පුරවැසියෝ විදිහට පුරවැසි අයිති ආරක්ෂා කරන්න යම් කිසි ආකාරයකින් අපි ජනතාවට ඇත්ත තොරතුරු හෙළි කරනවා වගේම පුරවැසියන්ගේ අයිති ආරක්ෂා කරන්නත් මාධ්‍යෙන් යම් කිසි වගකීමක් තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් කැප වෙනවා. මේ හඬ නගන්නේ අපි වෙනුවෙන් නෙමෙයි, ඔබ සියලු දෙනා වෙනුවෙන්. ඒ නිසා අවදි වෙන්න දැන්වත්, තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්න, තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ශක්තිය ඇති කරගන්න, ඒ ගැන දැනුවත් වෙන්න, කියවන්න, ආණ්ඩුක ව්‍යවස්ථාව කියවන්න, අත අරින්න එපා, කිසිම වෙලාවක පසුබට වෙන්න එපා. කාකි නිල ඇඳුමටවත්, දේශපාලඥයන්ගේ ඔය මේ ඇඳුම් වලටවත්, නිලධාරීන්ගේ යම් කිසි බලපරාක්‍රමයන්ටවත් එහෙම නැවෙන්න එපා. ඔවුන්ට රාජකාරී ගෞරවය ලබා දෙන්න, තමන්ගේ අයිතිය පිළිබඳව ඔබ හැම වෙලාවකම අවධානයෙන් ඉන්න. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕන, අර පොලිස් නිලධාරියා මට කිව්වා මේ මාව අපහසුතාවයට පත් කරා ඒ ස්ථානයේදී, අර ප්‍රශ්න විසඳන වෙනුවට මේ මාධ්‍යවේදියෙක්ද මේ පරණ එකක් වෙන්න මෙයා වීඩියෝ කරන්න කියලා. ඒ මහත්තයාත් බලනවා නම් කියන්න තියෙන්නේ, මේ මහත්තයා වගේ හිතන අයත් තව බලනවා නම් කියන්න තියෙන්නේ, එක එක ආයතන අපි වැඩ කරද්දී අපි ගත්ත මාධ්‍යවේදීන්ට අදාළ ඒ හැඳුනුම්පත් කල්ලිකුත් වෙන්න පුළුවන්. හැබැයි මාධ්‍යවේදියා කල්ලිකුත් වෙන්නේ නැහැ. අපි මිය යනතුරු අපි මාධ්‍යවේදියෝ, අපි ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ලබා ගත්ත අය. ඒ නිසා ඒවා එක්ස්පයර් කරන්න ලෑස්ති වෙන්න එපා. දැන් මං හිතන්නේ මේ මහත්තයාට මම මාධ්‍යවේදී නැද්ද කියන කාරණාව දකින්න ලැබෙන්නේ නැති, අත්දකින්න ලැබෙනවා ඇති. ඉතින් ඒ හින්දා ඒ කාරණාවත් අපි කියන්නට ඕන. රටේ අසාධාරණ වෙනුවෙන් පොලිසිය නෙමේ කවුරු වැඩ කළත් පුරවැසියන් විදියට අපි පෙනී ඉන්නවා කියන කාරණාව අපි අවධාරණය කරන්න ඕනේ. නැවත වතාවක් ජනමාධ්‍ය සාමූහිකයට මම ස්තුතිවන්ත වෙනවා. මතු කරනවා මේ ඇතිවිච තත්ත්වයක සමාජගත වෙලා ඉවරයි. ඒක අනුසාරයෙන් මතු වෙන කාරණා ගොඩක් තියෙනවා. මොකද පහර දෙන්නේ පුරවැසියෙකුට සහ යාගේ බිරිඳට. බිරිඳ කියන්නේ කාන්තාවක්. කාන්තාවකට පහර දෙනකොට කාන්තාවක් අගමැතිනිය වෙච්ච රටක කාන්තාව සම්බන්ධයෙන් වෙන ප්‍රකාශනය කොහොමද කියන කාරණාව ඉස්සරහටත් එන්න ඕනේ. මොකද අගමැතිනිය කාන්තාව පහර කෑමට ලක් වෙච්ච කාන්තාවකුත් මෙතන ඉන්නවා. ඒතකොට ඒ කාන්තාව විඳිතේ බවට පත් වෙනා ගුටි කාලා. මොකද එතෙන්දී මේ අවශ්‍යම නීති ආධිපත්‍ය කියන කාරණාවම මේ ප්‍රමුඛ කරගෙන ආපු ආණ්ඩුවක් අපිට තියෙනවා. ඒ ආණ්ඩුව නිත්‍ය වශයෙන්ම පෙනී ඉන්නවා කියන කාරණාව හැම තත්පරයක් පුරාම වේදිකාවල්වල කිව්වේ ජනතාව අභියස අපි නීතියේ විධානයන් රකින්නවා කියන. එතකොට නීතියේ විධානයන් රකින්නවා කියන පොලිස් නිලධාරීන් මෙලෙස හැසිරෙන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් වෙන කාරණාවන්ට කිසියම් වූ තල්ලුවක් කොහෙන් හරි ලැබෙනවද? ඒ ලැබෙන්නා වූ තල්ලු කරන්නා කවුරුන්ද? ඒක සමාජය දැනගත යුතුයි. ඒ දැනගැනීමේ ක්‍රියාවලිය පොහොසත් කරන්නේ කවුද? ඒ මේ තත්ත්වයන් ඇතුලේ මාධ්‍යවේදියෙක් ඒවා, ප්‍රජාව ඒවා, පුද්ගල නිදහස සම්බන්ධයෙන් වෙන කාරණාව ඉතාම බිඳුවට පත් වෙමින් තියෙන මොහොතක් දක්වා සමාජය ගමන් කරවන්න එපා කියන කාරණාව අපි ජනමාධ්‍ය සාමූහිකය විදියට ඉල්ලා සිටිනවා. බොහෝ ස්තුතියි.